പ്രതിന അപ്പി മുലിന്ദാ മേ അപ്പി കഥാ കരാന ബാലാപുരത്തു നേ ഇതുകൊണ്ട പൊത്ത മേ ഗ്രാമ പൊത്ത മുലിന്ദാ കഥാ കരാന ബാലാപുരത്തു അപ്പി മേ കഥാ കരാന ഹകലിങ് ഇതുകൊണ്ട അപ്പി ഇക കഥാ കരാന ബാലാപുരത്തു നോ അദ അപ്പിട ഹെറ്റ് ഹെറ്റ മേ പാന്തിയ ഏതത് മേകമ കരാന ബാലാപുരത്തു നോ മുകദ മേ ഒഡ്ഡാ കരി മേ പൊത്ത ഇവര കരഗാന നോ ഏക നിസാ അപ്പി ഹെറ്റത് മേകമ കഥാ കരാന ബാലാപുരത്തു നോ കാഞ്ജി മേ പൊതൈ വിതര ജപാൻ കഥാ പൊത്ത അപ്പി ദനട പൊണ്ടാ ලබන මාස මේ පස්වෙනි මාසෙ විතර වෙනකන් නතර කරන්න බලාපොරොත්තු වෙන මේ කතා පොත් කියවන එක. හරි. අපි බැලුවොත් එහෙම එතකොට මේකේ ග්‍රැමර් ටික අපි මේ අද කතා කරන්නේ එතකොට මුලින් ඉඳන් එතකොට ඉක්ක කියලා කියන්නේ පළවෙනි මේ පාඩම කියන එක. හරි. ඊ කතා කියලා කියන්නේ මේක ඊ දෙකක් තියෙනවා අපි කලිනුත් කියලා තියෙනවා ඊ දෙකක් තියුණාට මේක ඊ කියලා සම්ද කරන්නේ. ඊ කියලා නෙවෙයි සම්ද කරන්නේ හරිද හරිද දූල පුතාලා හරි සර් හරි ඕකේ හරි අපි එතකොට බැලුවොත් එහෙම එතකොට ඊ කතා මේක කියලා කියන්නේ කියවන විදිය හරි ඊ කතා කියලා කියන්නේ කියවන විදිය. හරි අපි බැලුවොත් එහෙම වතාෂිවා රහිමුදෙස් වතාෂිවා රහිමුදෙස් මේක එතකොට ග්‍රෑමර් එක පොයින්ට් එකක් වා දෙස් කියන එක. මේකේ තේරුම දන්නවද? කවුරු හරි දුර පුතාලා? අර සෙන්සරිල් පාටින් රවුම් කරලා තියෙනකද? නෑ මුළු වාක්‍යෙම තේරුම. එතකොට මේකේ මේක අපි හා කියලා ලිව්වට මේක වා කියලා ශබ්ද කරන්නේ ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න වා කියලා ශබ්ද කරන්නේ එතකොට කතරුට පිටිපස්සේ මේක එන්නේ ඊළඟට වෙනව කියන එක තමයි දෙස් කියලා කියන්නේ වෙනව එතකොට වතාෂි වා රහිමු දෙස් වතාශි කියලා කියන්නේ මම කියන එක වතාශි කියන්නේ මම කියන එක ඊළඟ රහිමු කියලා කියන්නේ පුජ්‍යලගේ නමක් රහිම් සෙන්සේකට තන් කියලා දාන්න බැරිද සම් කියලා දාන්නේ තමන්ගේ නමට තමන්ගේ නමට සම් කියලා භාවිතා කරන්න හරි 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 එතකොට වතාශි වා රහිමු දෙස් එතකොට වතාශි කියලා කියන්නේ මම කලිනුත් කිව්ව මම වතාෂි වතාෂි වා මම එතකොට කතෘු මෙතන කතා කරන්නේ කතෘුට පිටිපස්සේ වා හරි ගා එන අවස්ථාවක් තියෙන එතකොට ඒක පොඩ්ඩක් අමාරු එතකොට වා හරි ගා හරි එතකොට එන අවස්ථා තියෙනවා මෙතන වා කියන එක මතක තියාගන්න වතාෂි වා රහිමු දෙස් රහිමු වෙනවා එයාගේ නම මේ නම මගේ නම රහිමු කියන එක නම කියලා කියන්නේ නැහැ මෙතන මම රහිමු කියලා කියන්නේ ඇත්තටම මම රහිමු වෙනවා කියලා හරි හරිද දූල පුතාලා එක වතාෂි වා රහිමු දෙස් ඒක නිසා දූල පුතාලා තමන්ගේ නම කියනකොට වතාෂි වතාෂි වා නානි නානි දෙස් මෙතෙන්ට දූල පුතාලගේ නම නානි නානි දෙස් හරි මොකක් හරි හරිද වතාෂි වා තරෝ දෙස් වතාෂිවා මොහකරි දෙස් එතකොට හරි එහෙම දූල පුතාලගේ නම ලියන්න කියන්න පුළුවන් එහෙම තමා හඳුන්වලා දෙන ජිකෝෂෝකයි කියලා කියන තමා හඳුන්වලා දෙන ඒ අවස්ථාවකදී භාවිතා කරන්න එතකොට මේක හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේක ඊටාම වැදගත් එතකොට මේක දූල පුතාලා තමන් ගැන අනිවාර්යෙන් මේ ජපන් භාෂාව පොඩ්ඩක් හරි ඉගෙනගෙන තියෙනවා නම් තමන් ගැන හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඒක නිසා ඊටාම වැදගත් දෙයක් මේක එතකොට මේ වතාෂි වා නානි නානි දෙස් මේක මේක පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක හරි ඊළඟක බැලුවොත් එහෙම එතකොට රහිමු සම් වා ඉන්දුනීසියා ජින් දෙවා අරිමසෙ එතකොට කලින් අවස්ථාවේ දිස් කියලා කිව්වා
ඒකේ විරුද්ධ එක this deva arimasen මේක විරුද්ධ නෙගටිව් එක මේක පොසිටිව් මේක නෙගටිව් මේක පොසිටිව් හරිද හරි සෙන්සේ ඔව් එතකොට දූල පුතාලට කියන්න පුළුවන්ද මම රහිමු නෙවෙයි කියලා හරි සෙන්සේ දූල පුතාලට කියන්න පුළුවන්ද මම රහිමු නෙවෙයි කියලා කවුරු හරි දන්න කෙනෙක් කියන්න කොහොමද කියන්නේ ජපන් භාෂාවේ මම රහිමු නෙවෙයි වතාශි වා රහිරු දෙවා අරිමසෙන් හරිදන් ඉද්දුල පුතාල කියවන්න පුළුවන්ද වතාශි වා රහිමු දෙවා අරිමසෙන් එතකොට එහෙමයි ඒ කියන්නේ එතකොට දෙවා අරිමසෙන් කියන්නේ නැහැ කියන වෙයි කියන එක හරි දෙවා අරිමසෙන් කියලා කියන්නේ නෙවෙයි කියන එක එතකොට හරි අපි ඊළඟට බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මෙතන කියන්නේ එතකොට ඒ වගේ එකක් තමයි කියන්නේ මෙතන කියන්නේ වෙන කෙනෙක් මෙතන කියන්නේ ඒක නිසා තමයි සන් කියලා භාවිතා කරන්නේ තමන්ගේ නමට සන් කියලා භාවිතා කරන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න සන් කියලා කියන්නේ මහත්මය මහත්මිය කියන අදහසක් එන්නේ. මහත්මය මහත්මිය කියනකොට ලංකාවේ නේද මේ මහත්මය එතකොට එකකව තියෙන. එතකොට මහත්මය මහත්මිය මෙන්න විය එහෙම එකකව. ඒක මෙතන හැමෝටම භාවිතා කරන්න භාවත හරි මොකක් හරි ඒ වගේ. එතකොට තේරුමක් තියෙන. එතකොට ඒ කියන්නේ ඕනම කෙනෙක් එතකොට මේ ගරු කරන්න භාවිතා කරන්නේ සන් කියලා. එතකොට ඒක නිසා සන් කියන එක භාවිතා කරන්නේ නැහැ තමන්ගේ නමට. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා දූල පුතාලගේ නමට පිටිපස්සෙන් සන් කියලා කවදාවත් භාවිතා කරන්න එපා. ඒක වැරදි. හරි. එතකොට මෙතන කියන්නේ වෙන කෙනෙක් තුන්වෙනි පාර්ශවයක් කියන්නේ. එතකොට කියන මොකද්ද? රාහිමු සම්වා ඉන්දුනේෂියා ජින්දිවා අරිමසෙන්. එතකොට රාහිමු සං. එතකොට රාහිමු සං ගැන කියන්නේ. රාහිමු සං ගැන කියන රාහිමු සම්වා ඉන්දුනේෂියා ජින්දිවා අරිමසෙන්. එතකොට කලින් ග්‍රැමර් පොයින්ට් එකේ නෙගටිව් එක වා දිවා අරිමසෙන්. හරිද? හරි සෙන්සේ. හරි ඕකේ. එතකොට නානි නානි මේ වතාශි වා නානි නානි දෙස් කියන එක ඊළඟට ඒකම අපිට ඕන නම් කියන්න පුළුවන් වතාශි වා නානි නානි දිවා අරිමසෙන්. හරි එතකොට මේක හාක් නෙවෙයි දෙවා දෙවා අරිමසෙන් වතාශි වා නානි නානි දෙස් වතාශි වා නානි නානි දෙවා අරිමසෙන් මෙතන මම කමාලුවේ මේකමයි එතන පල්ලෙහාට එන එකයි හරි ඒක තමයි ඊළඟ ග්‍රැමර් පොයින්ට් එක මේක තියෙන්නේ මොකද්ද ඉන්දුනේෂියා ජින් ඉන්දුනේෂියා ජින් කියලා කියන්නේ ඉන්දුනීසියානු ජාතිකයා මොකද්ද පුතා ඉන්දුනීසියානු ජාතිකයා. ඔව්. ඉන්දුනීසියා ජින් කියලා කියන්නේ එතකොට මේ එතකොට ඉන්දුනීසියානු ජාතිකය කෙනෙක්. එතකොට රහිම් සන් කියන්නේ ඉන්දුනීසියානු ජාතිකෙක් නෙවෙයි කියන එක කියන්න හදන්නේ රහිමු සම් වා ඉන්දුනීසියා ජින් දෙවා අරිමසෙන්. එහෙනම් රහිමු සම් මොකද්ද කියන එක කියන්න හදමු ඊළඟට රහිමු සම් වා මේක. රහිමු සම් වා මරේෂියා ජින් දෙස් මැලේසියානු ජාතිකයෙක්. මරේෂියා මරේෂියා කියලා කියන්නේ මැලේසියාව. දූල පුතාල ඒව මතක තියාගන්න. එතකොට ඒක මේ මම ඊට වැඩිය කියන්නේ නැහැ. එතකොට නනි නනි ජින් අපි බැලුවොත් එහෙම ශ්‍රී ලාංකිකේ සුරිරංක ජින්. හයි. හයි. මේක සුරිරංක එතකොට මෙතන වතාශි කියලා මෙතන ලිව්ව. එතකොට වතාශි වෙනුවට රහිමු වෙන්න පුළුවන්. ව්‍යාගේ වෙන නමක් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම ඒක නමක් කියම මොකක් හරි කත්‍රු කියන එක.
කතෘ නමක් වෙන්න පුළුවන් එහෙම ඕන දෙයක් හරි හරිද එතෙන්ට වෙන කන්තිරෙන්නේ නැති දූල පුතාලා ඉන්නවද හරිද හරි සර් හරි ඕකේ පුතා හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අනතව ඉන්දුනීසියාජින් දෙස්කා එතකොට මෙතන අපි අහන්නේ මොකද්ද ප්‍රශ්නාර්ථයක් කොහොමද අහන්නේ කියන එක දෙස් කියන එක එතකොට දෙස් කියන එකට කා එක වුණාම දෙස්කා කියලා එතකොට දෙස්කා කියලා එතකොට දෙස් කියන එක වෙනවා කියලා කිව්වා කා එකක් එක වුණාම ප්‍රශ්නාර්ථය එතකොට අනතව ඉන්දුනීසියාජින් දෙස්කා කියලා කිව්වහම මෙතන කා එකෙන් කියන්නේ එහෙම ඒ කියන්නේ ප්‍රශ්නාර්ථය අහන්නේ එතන මේක තේරුම මොකද්ද මේ පොයලියේ සම්පූර්ණ පේඩියේ තේරුම දන්නවද මොකක්ද සෙන්සේ මේ සම්පූර්ණ පේලියේ තේරුම කියන්න පුළුවන්ද කාට හරි සර් අනතව කියන්නේ ඔහුද නුඹ අනත අනත කියන්නේ නුඹ නුඹ ඉන්දුනීසියානු ජාතිකයෙක්ද ඔව් නුඹ ඉන්දුනීසියානු ජාතිකයෙක්ද ඔව් ඉන්දුනීසියානු ජාතිකයෙක්ද වතාෂි කියලා කියන්නේ මම අනත කියන්නේ නුඹ නුඹ හරි එතකොට අපි මෙතන ඉගෙන ගන්න එතකොට කලින් අවස්ථාවේ එතකොට කතෘ තියෙනවා ඊට පස්සේ වා කියන එක නඤ්ඤනි දෙස්කම් එහෙම වෙනවද කියන එක හරි එතකොට උත්තර දෙන්නේ කොහොමද කියන එක වෙනවද කියලා අහුවාම එතකොට ඔව්ද නැද්ද කියන එක කියන්න ඕන එතකොට අනිවාර්යයෙන්ම ඕව්ද නැද්ද කියන එක ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. එතකොට ඒ දූල පුතාලා ගොඩක් වෙලාවට ඒක ගොඩක් භාෂාවල තියෙන ලංකාවේ සිංහල භාෂාව නම් ඒක සිංහල භාෂාවෙත් තියෙනවා. එතකොට නමුත් ඒක මේ යන්නේ කොහෙද මල්ලි පොල් කියලා අහන වගේ. එතකොට ඒ වගේ එහෙම කතා කරන්න නැහැ. එතකොට භාෂාවක කෙලින්ම අහනවා. එතකොට අනතව ඉන්දුනීසියා ජින්දෙස්කා. හයි. එහෙම නැත්නම් ඊයේ. හයි කියලා කියන්නේ ඔව්. ඔව් කියලා කියලා තමයි පටන් ගන්න. එහෙම නැත්නම් ඊයේ මේක ඊඒ කියලා කියන්නේ නැහැ මේක ඊයේ. ඊයේ කියලා කියන්නේ නැහැ. නැහැ කියන එක හරි. එතකොට ඔව් කියන එක ඊළඟට ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක හරි. ඔව් කියන එක කොහොමද කියන්නේ කියන බැලුවොත් එහෙම අනතව ඉන්දුනීසියා ජින්දෙස්කා කියලා කිව්වහම ඇහුවාම එතකොට අනත කියන දැනට එනවා මොකද්ද වතාෂි කියලා නුඹද කියලා ඇහුවාම මම කියලා කියන්න ඕන. නුඹ ඉන්දුනීසියන් ජාතිකයේද නෑ මම ඉන්දුනීසියන් ජාතිකයෙක් නෙවෙයි. එහෙම නැත්තම් ඔව් මම ඉන්දුනීසියන් ජාතිකයෙක්. එහෙම දෙකෙන් එක. දැන් මෙතන බැලුවහම අනතව ඉන්දුනීසියා ජින්දෙස්කා. හයි. වතාෂි වා ඉන්දුනීසියා ජින්දෙස්. හයි නං ඔව් මම ඉන්දුනීසියන් ජාතිකයෙක් හයි වතාෂි වා ඉන්දුනීසියා ජින්දෙස් ඊළඟට නැහැ කියනකොට ඊයේ වතාෂි වා ඉන්දුනීසියා ජින්දෙවා අරිමසෙන් නෙවී කියන එක නැහැ මම ඉන්දුනීසියන් ජාතිකයෙක් නෙවී නෙගටිව් මේක ඊයේ කියලා කියන්නේ නැහැ මම ඉන්දුනීසියන් ජාතිකයෙක් නෙවී නැහැ මම ඉන්දුනීසියන් ජාතිකයෙක් නෙවී කියලා එතෙන්ට වෙනකන් හරියද දූල පුතාලා ලියා ගන්න දූල ඔව් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි එතකොට දූල පුතාලා ලියා ගන්න දූල පුතාලා එතකොට පොඩ්ඩක් එහෙම කිව්වොත් පොඩ්ඩක් බලන් ඉන්න නැත්තම් එහෙම මේක දිගට යනවා ඒක නිසා පොඩ්ඩක් දූල පුතාලා ලියා ගන්නවද නැද්ද ඒව සේරම විස්තර කියන්න පුළුවන් නම් ඒක හොඳයි සර් ඔව් කියන්න ලියා ගන්නව චුට්ටක් ස්පීඩ් එක අඩු කරලා කියන්න පුළුවන්ද සර්? හරි ඕකේ. හරි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මම ආපහු මුලින් නම් එතකොට ආපහු පෙන්නගෙන එන්නම්. එතකොට මෙතන මේ කතා කරන්නේ එතකොට දෙයක් මෙහෙම කියලා කියන කොහොමද? මේ දෙයක් මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද කියන එක.
එතකොට මෙතන භාවිතා කරන වචන දූල පුතාලා පාස්සේ පොඩ පොඩ ඉගෙන ගන්න කමක් නැහැ. නමුත් මේ මම කියන එක, නුඹ කියන එක, වාතාශි කියලා කියන එක, නුඹට කියන්නේ අනත කියලා. අනත කියන එක දූල පුතාලා දැනගන්න ඕනේ මේ දෙක අනිවාර්යයෙන්ම. එතකොට මම දරි මොකක් හරි, එතකොට මම අපි මොකක් හරි බැලුවොත් එහෙම දූල පුතාලා එක වාසයේ පොතේ එහෙම දිනවා අමර නායන ඒ වගේ දැන් නැද්ද කොහෙද මං හිතන්නේ සල් මල් කඩන්නේ ඒව දැන් නැහැ මං හිතන්නේ. එතකොට වතාෂි කියලා කියන්නේ එතකොට මම, එතකොට මම අමර වතාෂිව අමරදිස් වතාෂිව නායනදිස් එහෙම. එතකොට ඒ ඒ දුල ඒ එහෙම කියන්නේ කොහොමද කියන එක ඒක. එතකොට වතාෂිව කියලා කියන්නේ එතකොට මම එහෙම වතාෂිව. එතකොට හැමනිතෙනම කතරුට පිටිපස්සෙන් වා කියන එක. එතකොට මේක තමයි මෙතන වැදගත්ම පොයින්ට් ටික. මේ දෙක. මෙතන මොකක් හරි නම මම කලින් කිව්වා අමර. අමර. වතාෂිව නායන. නායන. වතාෂිව අමර දිස් වතාෂිව නයන දිව අරිමසෙන්. මෙතන වතාෂි වතාෂිව වතාෂිව නයන දිව අරිමසෙන් වතාෂිව අමර දිස්. හරිද? හරි සර්. හරි, ඕකේ. ඊළඟට ප්‍රශ්නාර්ථේ, ඊළඟ එක තමයි ප්‍රශ්නාර්ථේ. ප්‍රශ්නාර්ථේ කොහොමද කියන එක. එතකොට අපි වැරුවොත් එහෙම කා කියන එකෙන් එතකොට ආවි. එතකොට මේ මේ පළවෙනි එක, මේක මේක දෙක කියලා දැම්මොත් එහෙම පළවෙනි එකේ පිටිපස්සට කා එක අහු වෙනවා. එතකොට වතාෂිව මේ අමර දෙස්කා කියලා සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. එතකොට අනතවා අනතවා අමර දිස්කා. එතකොට නුඹ අමරද කියලා අහන්නේ. එතකොට ප්‍රශ්නාර්ථය තුන්වෙනි එක. හරි, එතකොට මේකෙදි ඔව් කියලා කියන්න පුළුවන් එකක් හයි කියලා කියන්නේ. එතකොට ඔව් කියල එක. එහෙම නැත්නම් ඊයේ කියලා කියන්න පුළුවන් නැහැ කියන එක. එතකොට මේකෙදි එතකොට ඕන ඔව් කියලා කියන්න පුළුවන් සිංහල භාෂාවේ උනත්. එතකොට නැහැ කියලා කියන්න පුළුවන් ඊයේ කියලා. එතකොට එතකොට එහෙම කියන එක ඊළඟ වාක්‍ය සම්පූර්ණ කරන එකයි. එතකොට ලියන භාෂාවේ ඔව් ඊයේ කියලා එහෙම කියන්නේ නැහැ. එතකොට ඒක නිසා නුඹ අමරද කියලා ඇහුවාම ඔව් මම අමර වෙනවා කියන එක. එතකොට ඔව් වතාෂි අනත කියන තැන. එතකොට වතාෂි අයි වතාෂිවා වතාෂිවා අමර දිස්. හයි ඊයේ වතාෂිවා අමර දෙවා ආරි මාසේ. හරිද? එහෙම ඔව් කියන්න. සර් මම බෙහෙත් කියන්න ගිහිල්ලා දැන් මේ පන්තියට ආවේ. ඔව් මේක අපි පොඩ්ඩක් ආපහු මුලින් අමේටි කතා කරේ. මෙතන තමයි අලුත් අපි කතා කරේ. එතකොට ඒ කොටස පොඩ්ඩක් ආපහු බලන්න පුළුවන්ද? මම ආපහු පොඩ්ඩක් කියලා දෙන්නම්. එතකොට ඒ කොටස ආපහු මතක් කිරීමක්. එතකොට මම මොනවා හරි වෙනවා, මම මොනවා හරි වෙන්නේ නැහැ කියන එක. يعني තමන්ගේ නම මම අමර, මම නයන, එහෙම ඒ වගේ තමන්ගේ නම කියන අවස්ථාව. එතකොට ඒක පළවෙනි එක තියෙන එක. එතකොට වතාෂිව අමර දිස් මම අමර වෙනවා කියන එක. වතාෂිව අමර දිස් මම අමර වෙනවා කියන එක තමයි මේ පළවෙනි එක.
වතාශි ව අමර දෙස් මම අමර එතකොට අමර වෙනවා එතකොට අමර කියන්නේ ඒක නම මම මම අර එක වසරේ පොතේ දුරුපු තරගේ තියෙන එක ඒක ගත්තේ මම හරි එතකොට මම අමර වෙනවා කිව්වම එතකොට මේ එතකොට නයන නෙවෙයි කියලා කියන්න ඕන කොහොමද වතාශි ව නයන දෙව අරිමසෙ එතකොට වෙනවා කියලා කියන්නේ දෙස් කියන එක වෙන්නේ නැහැ කියලා කියන්නේ දෙව අරිමසෙ ඒක දූල පුතාල මේක ඇත්තටම මේ මේක මම එතකොට මෙතන දෙවාරි මාසෙන් කිව්වම සමහර වෙන පන්ති වල එහෙම ඉගෙන ගත්ත දූල පුතාල ඉන්නවා නම් එතකොට වෙන මේක දූල පුතාල ඉගෙනගෙන තියෙන්නේ දෙවාරි මාසෙන් කියලා නෙවෙයි සාමාන්‍ය ලංකාවේ හරි එතකොට වෙනත් තැන්වල ගොඩක් වෙලාට ගුවන්න්නේ දෙවාරි මාසෙන් නෙවෙයි ජාරි මාසෙන් කියලා ඒක ඒක ඇත්තටම ඒක වෙනසක් තියෙනවා දෙවාරි මාසෙන් කියන්නේ බොහොම පලයිට් ඒක දූල පුතාලේ මේ මෙතන ඉගෙන ගන්න දූල පුතාලේ ඒක දැනගත්තේ නතරට කවන්නේ නැහැ ජාරි මාසෙන් කියන එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ හරි හරි එතකොට වතාෂි ව නායන දිව අරි මාසෙන් මම නායන වෙන්නේ නැහැ ඊළඟට අනතව අමර දිස්ක එතකොට ප්‍රශ්නාර්ථය එනකොට කා කියන එක එක්කහුව වෙනවා පිටිපස්සට ප්‍රශ්නාර්ථය එනකොට කා කියන එක පිටිපස්සට එකතු වෙනවා එතකොට මේක එතකොට මේක අවස්ථාව දෙස් කියන එක දෙව අරිමසෙන් කියන එක දෙස් කියන එක පිටිපස්සට කා අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී ප්‍රශ්නාර්ථයේදී කා එක අහුවෙනවා. එතකොට පිළිතුරු දෙනකොට හයි කියන එක ඊයේ කියන එක. හයි නම් මොකද්ද? දෙස් කියන එක. හයි නම් දෙස් කියන එක ඊයේ නම් දෙව අරිමසෙන් කියන එක තියෙනවා. අපි එතෙන්ට වෙනකන් කතා කරේ. එතකොට දූල පුතාල ඒ කොටසේ ඉතරක් ලියා ගත්තාම ඉතින් මේ පොතේ තියෙන හැම එකක්ම අවශ්‍ය නැහැ. එතකොට තමන්ට එතකොට මේකේ ඒ විවිධ එතකොට වචන දාලා හදන්න පුළුවන් යම් යම් වාක්‍ය රටා. එතෙන්ට වෙනකන් මොනවා හරි ප්‍රශ්න තියෙන දූල පුතාල ඉන්නවද? සර්. ඔව් කියන්න. සර් අර නෙගටිව් කියලා දියල් තියන් තන රතු පාටින් ඉරියන්ද සර්? මෙතන දෙස් කියලා කියන්නේ මෙතන මේ දෙස් කියලා කියන්නේ මේ පොසිටිව් ඒ කියන්නේ වෙනවා කියන එක දෙව අරිමසෙන් කියන්නේ නැහැ කියන එක. එතකොට මෙතන අවස්ථාවේදී අපි ප්‍රශ්නයක් ඇහුවොත් නුඹ අමරද කියලා ඇහුවාම වැල්වට අරන් කියවන්නේ නැහැ. එතකොට මම ඔයා අමරද ඇහුවාම ඔව් එහෙම නැත්තම් නැහැ. ඒක ඉංග්‍රීසි භාෂාව වුණත් එහෙම yes no කියන එක. එතකොට නුඹ අමරද කියලා ඇහුවාම hi එහෙම නැත්නම් ඊයේ. එතකොට ඒක කියන්නම වෙනු ඉස්සෙල්ලා. නුඹ අමරද hi. වතාෂි ව අමර දිස්. එතකොට hi නම් this. එහෙම නැත්නම් නෙගටිව් එක වුණොත් ඊයේ වතාෂි ව අමර දෙවා අරිමසෙ. එතකොට ඊයේත් එක්ක දෙවා අරිමසෙ නැහැ කියන එක. ඔව් නම් වෙනවා ඊයේ නම් වෙන්නේ නැහැ හරිද හරි සර් හරි ඕකේ එතකොට අපි කතා කරා එතකොට ශ්‍රී ලාංකික කියන එකට එතකොට ශ්‍රී ලංකජින් කියලා කියන්නේ ශ්‍රී ලංකජින් හරි මේවා ගොඩක් වෙලාවට භාවිතා වෙන වචන මේකේ තියෙන. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි දුවන ලියන දුවලා පුතාල ඉන්නවා කියන්න නැත්නම් අපි ඊළඟ කොටසට යනවා. හරි. අපි බැලුවොත් එහෙම ඊළඟට අපි කතා කරන්නේ විවහාරයේදී අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මේක ඕක අරක. එතකොට මේක කියන එක අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා. ඒක කියට කියන්නේ කොරේ. මේක ඊළඟට සොරේ සොරේ කියන්නේ ඕක හරි අරක
මේකත් එක තව මේකට සමාන්තර වෙන එකක් තමයි කොකො මෙතන සොකෝ උත්තන අසොකෝ අතන කොකෝ මෙතන සොකෝ උත්තන අසොකෝ කියන්නේ අතන සෙන්සේ ඔව් කියන්න සෙන්සේ ඔකන තව ක්‍රමයක් තියෙනව නේද කොනෝ සොනෝ ඒ විදිහට කොනෝ සොනෝ අනෝ ඔව් තියෙනවා කොනෝ කියන්නේ කොනෝ සොනෝ අනෝ කියන තියෙනවා ඒක ඔව් ඒකත් මම එකව කරන්නම් එහෙනම් කොනෝ සොනෝ අනෝ මේක මේ අවස්ථාවේදී එතකොට මේ දෙයක් ගැන කතා කරන්නේ මේ එතකොට මේක කිය කියන එක ඔයක කොරේ සොරේ අරේ කියන එක එතකොට මේක වෙනස් එතකොට මේක පොඩ්ඩක් මම කතා නොකර හිටියේ ඒකයි එතකොට මෙතන පටල ගන්න එපා එතකොට කොරේ සොරේ අරේ කියලා කියන්නේ මේක ඕක අරක කොකෝ සොකෝ අසකෝ මෙතන ඔතන අස අතන මේ ටික දුර පුතාලා දැනගන්න ඕන කොනු කියන එක ආපහු වෙනස් ඇත්තටම මේක කෙටි මේ එකක් කෙටි කරලා තියෙන එක නිසා මම ආපහු ඒක මම හිතන්නේ මෙතන කිව්වොත් පැටලෙයි ඒක නිසා මම පස්සේ ආපහු පොඩ්ඩක් කියන්න බලාපොරොත්තු වෙනවා මේක මොකද මේක ෂෝට් කරපු වෝම් එකක් ඔව් කියන්න සෙන්සේ කොචිරා සොචිරා අචිර ඒවත් තියෙනව නේද ඒව සේරම ඒ එක එක පැති හඳුන්වන ඒව එතකොට මෙතන තියෙන එකත් එක තේරුම වෙනස් ඒවයි එතකොට ඒවා ඉස්සරහට ඒවා තියෙනවා එතකොට ඒක පිළිවෙලට අපිට හම්බු වෙයි එතකොට එක පාරට හැම එකම කිව්වහම එතකොට දූල පුතාලට මතක තියාගන්න බෑ එතකොට ඒවයි තේරුම වෙනස් එතකොට මෙතන කොර කොරේ කියලා කියන්නේ එතකොට මේක සොරේ කියන්නේ ඕක අරේ කියන්නේ අරක ඊළඟට කොකෝ මෙතන සොකෝ උතන අසුකෝ කියන්නේ අතන මේ ටික මතක තියාගන්න අනිත් ඒවා එතකොට ඒවා අර්ථය වෙනස් එතකොට ඒවට මොකද ඒවා ෂෝට් ෆෝම් වෙන්නේ මෙතන මේ 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 ටික ඒක මම ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලා මේක භාවිතා කරාට පස්සේ ඒක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා හරි අපි එහෙනම් එතකොට පාඩමට ගියොත් එහෙම එතකොට මෙතෙන්දි කියන්නේ එතකොට අපි අපි කලින් කතා කරේ කර එතකොට මේක එතකොට අපි කලින් දෙයක් කියනකොට මෙහෙ වෙනවා කියලා කියනකොට වායිකත් එක්ක this කියන එක කතා කරා එතකොට මේකෙදි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේක ඔරලෝසුවක් වෙන ඔරලෝසුවට කියන්නේ තොකේ තොකේ කියලා කියන්නේ ඔරලෝසුව. Excuse me sir. ඔව් කියන්න. අතන කියන එක අතන කියන එක පොඩ්ඩක් නැවත ලියන්න පුළුවන්ද? හරි. අතන කියලා කියන්නේ අසොකෝ. අයන්නයි සොයන්නයි කොයන්නයි අසොකෝ. අතන. Thank you sir. හරි ඕකේ. එතකොට මම මෙතන ඒ ටික ලිව්වොත් එහෙම මේක කොරේ ඊළඟට සොරේ මෙතන අරේ කියන මේ තුනෙන් එකක් එක්ක එතකොට වා එනවා ඊට පස්සේ නාම පදයක් මොකක් හරි ඇවිල්ලා this කියලෙනවා හරිද අපි මුලින් කතා කරපු එකට සමානයි අපි කලින් කතා කරේ කතරු කොරේ කියලා කියන්නේ මේ දෙය කියන එක හරිද හරි සර් මේ දෙය වෙනවා මෙහෙම වෙනවා කියන අවස්ථාව එතකොට අපි මේකෙදි උදාහරණයකට ගත්තොත් එහෙම තොකේ තොකේ කියලා කියන්නේ ඔරලෝසුව ඔරලෝසුව කොහොමද කියවන්නේ මේ කොරලෝසුවක් වෙනවා ඕ කොරලෝසුවක් වෙනවා අර කොරලෝසුවක් වෙනවා කියලා පිළිවෙලට කියන්න පුළුවන් මේ කොරලෝසුවක් වෙනවා කොහොමද කියන්නේ මේක කොරේවා ඔව්
කොරවා තොකේදස්. ඔව්. කොරවා තොකේදස්. හරි. අරකත් ඔරලෝසුවක් වෙනවා. මේ සමා වෙන. ඕක ඔරලෝසුවක් වෙනවා. සොරවා තොකේදස්. සොරවා තොකේදස්. හරි. අරක ඔරලෝසුවක් වෙනවා. එතකොට හරි එතකොට කොරෙව තොකේ දෙස්කුත් මේ කොරලෝසුවක් සොරෙව තොකේ දෙස්කුත් ඕ කොරලෝසුවක් අරෙව තොකේ දෙස් කිව්වොත් එහෙම අර කොරලෝසුවක් එතකොට දුර පුතාලට විවිධ දේවල් මෙතන තියෙන එතකොට රාජියෝ කියලා තියෙනවා රාජියෝ කියලා කියන්නේ රේඩිය එක රාජියෝ රේඩිය එක රේඩිය එක ඊළඟ ඒ වගේ එතකොට හරි එතකොට මේක ප්‍රශ්නාර්ථයක් අහනකොට කොහොමද අහන්නේ මේකෙදි මම මේ ඉරි කෑල්ලකින් ලියන්නම් දෙස්කා කියලා අහන්නේ හරිද සොරේවා තොකේ දෙස්කා කොරේවා තොකේ දෙස්කා අරේවා තොකේ දෙස්කා කියලා එහෙම ප්‍රශ්නාර්ථයක් අහන්නේ හරිද හරි සර් ඔව් එතකොට කලින් අවස්ථාවේ අපි ඉගෙනගෙන තියෙන එතකොට ප්‍රශ්නාර්ථයක් ඇහුවාම ඔව්ද නැද්ද කියලා කියනවා. එතකොට හයි. සොරේවා තොකේ දෙස්. එහෙම. දොර කලින් එක තුල පුතාලා පොඩ්ඩක් ඒක අනුගමනය කරන්න. එතකොට ඒක තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? හරි සර්. හරි. එතකොට දූල පුතාලා ඕක රේඩිය එකක්ද කියලා අහන්නේ කොහොමද? ඕක රේඩිය. සොරේවා රාජ්‍යෝ දෙස්ක ඔව් බොහොම හොඳයි පුතා. සොරේවා රාජ්‍යෝ දෙස්කා. හරි. එතකොට තව මෙතන නාම පද එනවා බියෝයින්. බියෝයින් කියලා කියන්නේ ස්පිරිතාලේ. බියෝයින්. මේක BYO බියෝ. B නෙවෙයි, BI නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. BI නෙවෙයි බියෝ. Y එක එන බියෝ. බියෝයින්. හරිද? හරි සර්. මේක B කියලා શબ્ද කරන්න එපා. මේක B BYOing කියලා කිව්වහම මේක මේ සැලුන් එක. ඒක නිසා BYO BYO BI YO නෙවෙයි. ඒක මතක තියාගන්න. බියුටි සැලුන් එක BYOing කියලා කියන්නේ. හරි. ඒක මතක තියාගන්න ස්පිරිතාලේ බියෝයින් කියලා කියන්නේ. බියෝයින් කියන්නේ ස්පිරිතාලේ. හරි. ඊළඟට සාක්ෂි. සාක්ෂි කියලා කියන්නේ සංගරාව. සාක්ෂි සංගරාව. හරිද? සංගරාව. සේක කියන්න පුළුවන්ද? සාක්ෂි is it. සා ස් ෂි හරිද? ෂි හරි සර්. ඔව්. සෙන්තේ ඔව් කියන්න. සෙන්තයි නෝට කොහොමද කියන්නේ? ඈ? රයිනෝට කොහොමද කියන්නේ? රයිනෝ. රයිනෝසිරස්. රයිනෝසිරස්ට කියන්නේ මොකද්ද? ඔලුවට එන්නේ වටත් මොකද්ද? සා මතක නැහැ වටත්. මොකද්ද සර්? නෑ රයිනෝසිරස්. රයිනෝසිරස් කියන්නේ මතක නැහැ පුතා මට. හරි. අපි බැලුවොත් එහෙම එතකොට කොරේවා එතකොට සාක්ෂි දෙස්. කොරේවා සාක්ෂි දෙස් කියලා අහනවා එතකොට මේක සංගරාවක්ද කියලා. එතකොට මේක සංගරාවක්ද? හරි. ඔව් මේක සංගරාවක්. හයි කොරේවා සාක්ෂි දෙස්. ඔව් මේක සංගරාවක්. මේක සංගරාවක් කියන එක. හයි. මෙතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? හයි සෙන්සේ. හරි ඔක්. හරි ඕකේ. හරි සර්. ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟක
මේක මොකක්ද කියන එක අහන්නේ. එතකොට මෙතන කොරෙව තොකේ දෙස් කියලා කිව්වා. එතකොට මේකෙදි අපිට මේ ටිකම මෙහෙම පිළිවෙලට ගන්න පුළුවන්, කොරේ, සොරේ, අරේ කියලා. එතකොට සොරෙවා නන්දිස්කා. එතකොට එතකොට මෙතන නන්දිස්කා නන් කියලා කියන්නේ කුමක්ද කියන එක. එතකොට අපි මෙතන කොරෙවා තොකේ දෙස් කිව්වා. එතකොට ඒ වගේ එතකොට එහෙම කරා කියන්න පුළුවන් කොරෙවා නන්දිස්කා කියලා කියන්නේ නන් කියලා කියන්නේ කුමක්ද. එතකොට මෙතන සම්පූර්ණ එකේ තේරුම නන්දිස්කා කියන එකේ තේරුම කුමක්ද කියන එක. මේක කුමක්ද? කොරෙවා නන්දිස්කා. නන් කියලා කියන්නේ එතකොට මේ මේ නන්දිස්කා කියන්නේ කුමක්ද කියන එක. හරිද? හරි සර්. ඔව්. එතකොට ඒ කොටස එතකොට මේක නන් මේ කුමක්ද? එතකොට කොරෙවා නන්දිස්කා. ඊළාට සොරෙවා නන්දිස්කා. ඊළාට අරෙවා නන්දිස්කා. එහෙම. හරිද දුර පුතාලයි කොටස? හරි සර්. ඔව්. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම සොරෙවා කිසිගොමු. සොරෙවා කිසිගොමු. එතකොට කිසිගොමු කියලා කියන්නේ මකණය. හරිද? හරි සර්. කිසි ගොමු. කිසි කියම් ගොමු කියලා කි. ගොමු කියලා කියන්නේ රබර් කියන එක. මේක මතක තියාගන්න. රබර්. හරිද? හරි සර්. ඔව්. එතකොට මේක සොරෙවා කිසි ගොමු දෙස. එතකොට නන්දිස්කා කිව්වහම එකක් අමතක කරන්න එපා. කලින් අවස්ථාව වගේ නෙවෙයි. එතකොට කලින් ප්‍රශ්නාර්ථය අහනකොට වෙනවද කියලා ඇහුවේ. මෙහෙම වෙනවද කියන එක ඇහුවේ. එතකොට මේ එතකොට අනතවා රහිමු දෙස්කා. නුඹ රහිමු වෙනවද කියලා ඇහුවේ. එතකොට හයි හරි ඊයේ හරි කියන්න ඕන. නමුත් නුඹ කවුද කියලා ඇහුවාම ඔව් කියලා කියන්නේ නැහැ අපි කවදාකවත්. හරිද? ඔව්. නුඹ කවුද කියලා ඇහුවාම මම අමර, මම නයනා, එහෙම ඒ වගේ කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඒක භාවිතා වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන උදාහරණේ බලන්න. කොරෙවා නන්දෙස්කා. ඊළඟට කොරෙවා නන්දෙස්කා කිව්වම මොනවා? කොරෙවා හොන්දෙස්. කොරෙවා හොන්දෙස්. හොන් කියලා කියන්නේ පොත, නෝට්බුක් එක. කොරෙවා හොන් දෙස්. කොරෙවා පොත් ඕන්න නෝතු දෙස් කියලා කියන පුළුවන් ඕන්න නෝට්බුක් එකට නම්. කොරෙවා හොන් දෙස් මේක පොතක්. සොරෙවා නම් දෙස්කා. සොරෙවා කිසිගොමු දෙස්. සොරෙවා කිසිගොමු දෙස්. ඒ ඕක මකන කෑල්ල. කිසිගොමු කියලා කියන්නේ මකන කෑල්ල. කිසිගොමු. සර්. ඔව් කියන්න. සයි කියන්නේ මොකක්ද? සයි කියන්නේ රයිනෝසිරස්. කොහෙද තියෙන්නේ? තිබුණේ පතක තිබුණා. ආ ඕකේ. හරි. අපි වැළුවොත් එහෙම එතකොට සොරෙවා කිසිගොමු. සොරෙවා නන්දිස්කා කියලා ඇහුවාම සොරෙවා කිසිගොමු දෙස්. එතකොට ඒක මකන කෑල්ල. ඕක මකන කෑල්ල. ඒක හරි. අපි බැලුවොත් එහෙම සොරෙවා නන්දිස්කා. සොරෙවා කිසිගොමු දෙස්. මේක මෙතන මෙතනදී මම අමතක කරන්න එපා. කොරෙවා කිව්වනම් කොරෙවා කියලා කියන එකෙන් උත්තර දෙන්න ඕන. ඊළඟට
සොරෙවා කියලා ඇහුවනම් සොරෙවා කියලකින් උත්තර දෙන්න ඕන. එතකොට මේකෙදී ඒ වගේම ඒ පුජ්‍යලය ඉන්න තැන අනුව වෙනස් වෙනවා. අපි හිතුවොත් එහෙම පුජ්‍යලය මෙතන මම මේක කිව්වේ පුජ්‍යලය දෙන්නම එක තැන ඉන්න අවස්ථාවේදී. කොරෙව නන්දෙස්ක කොරෙව මේ හොන්දෙස් ඊළඟට පුජ්‍යලය දෙන්නම ටිකක් ඈත්තල ඉන්නේ කියන කතා කරන පුජ්‍යලය දෙන්න. එතකොට සොරෙව නන්දෙස්ක සොරෙව කිසිගොමුදෙස් එහෙම. එතකොට ඒ පුජ්‍යලය දෙන්න වින්න තැන වෙනස් වෙනකොට ඒක තවත් මේ වෙනස් වෙනකොට අපි හිතුවොත් එහෙම පුජ්‍යලය දෙන්න ගොඩාක් ඈතින් ඉන්න ඕන අරෙව නන්දෙස්ක අරෙව නනි නනිදෙස් එහෙම. හරි අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ අපි බැලුවොත් එහෙම ඒ පුජ්‍යලය දෙන්න ඉන්න තැන වෙනස්. ප්‍රශ්න අහන පුජ්‍යලය ළඟ මෙතන අපි ඕනනම් මේ කියන්න පුළුවන් පොත තියෙන පොතක් තියෙන මෙහෙම පොත. අනිත් පුජ්‍යලයා මෙහෙම ඈත් වෙලා ඉන්නේ. එතකොට මේ පුජ්‍යලය අහන්නේ කොරෙව නන්දෙස්ක එතකොට මේ පුජ්‍යලය කියනවා අරෙවා මේ සමා වෙන මෙතන පොඩ්ඩක් කිට්ටුවෙන් ඉන්න ඕන සොරෙවා. මේ පුජ්‍යලය ඈතින් ඉන්න ඕන අරෙවා. හරිද? එතකොට අහන පුජ්‍යලයාගේ ඉඳන් තියෙන දුර ප්‍රමාණය අනුව තමයි එතකොට මේ පුජ්‍යලය කියන්නේ. උත්තර දෙන පුජ්‍යලයාගේ තියෙන දුර ප්‍රමාණය අනුව තමයි මේ පුජ්‍යලය උත්තර දෙන්නේ. හරිද? හරි සර්. ඕකේ. හරි අපි එතකොට බැලුවොත් එහෙම එතකොට සොරෙව කිසිගොමු දෙස් කියලා එතකොට මෙතන කියන එක වෙනකම් අපි කතා කරා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස අනතනො සෙන්සේවා දරි දෙස්ක. අනත කියලා කියන්නේ එතකොට මේ නුඹ නෝ කියන එකෙන් අඟවන්න එකක් නෝ කියන එක භාවිතා නාමපද. ඔව් අයිති අඟවන්න භාවිතා කරනවා. අනිත් එක නාමපද දෙකක් එකතු කරනකොට නෝ කියන එක භාවිතා වෙනවා. නාමපදයක් අනිත් එක අයිති අඟවන්න භාවිතා කරනවා. නෝ කියන එක භාවිතා කරනවා අයිති අඟවන්න. හරි සොරෙවා කිසිගොමු දෙස්. එතකොට මෙතන එතකොට ඕනම් කියන්න පුළුවන් සොරෙවා වතාශිනෝ කිසිගොමු දෙස් කියලා. ඕනම් මගේ කියන එතකොට වතාශිනෝ මගේ ගේ කියන එක මේකෙන්නේ මගේ වතාශිනෝ මගේ. හරිද? හරි සර්. ඕක මගේ මකණය සොරෙවා වතාශිනෝ කිසිගොමු දෙස්. ඕක නුඹේ මකණය කියලා කියන්නේ කොහොමද? නුඹේ කියලා කියන්නේ කොහොමද? දුල පුතාල තව ටිකක් උත්සාහ කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඒ කියන්නේ නැතුව කටින් පිට කරන්න නැතුව වචන මේ මතක හිටින් නැහැ කවදාවත්. හරි සොරෙවා අනතනො කිසිගොමු දෙස්. හයි සෙන්සේ මේක මේ ලියන විදියට එහෙමම කියවන්නේ නැහැ. මේක සෙන්සේ කියලා කියවන්නේ. සෙන්සේ සේ වෙනවා. මේ යන්න කියවන්නේ නැහැ. ඒක
සේ වෙනවා. හරිද? හරි සර්. ඔව්. සෙන්සේ. එතකොට කියවන්න කියවන්න නැත්තේ නෙවෙයි කියා මේ ඊ දෙකක් එන හින්ද ඇදීමක් වෙනවා. ඊයන්නයි මෙතන අයි එකයි වවල් දෙකක්. වවල් දෙකක් එක දිගට ඊ කියලා එහෙම ශබ්ද කරන්න බෑ. ඒකයි. ඇදීමක් වෙනවා එතකොට ඒක. වවල් දෙකක් එක දිගට මේ එහෙම මේ භාෂාවක අදින්න අමාරුයි එතකොට. ඊ කියලා. හරි. එතකොට සෙන්සේ සෙන්සේ කියලා කියන්නේ එතකොට ගුරුවරයා කියන එක. එතකොට නුඹගේ ගුරුවරයා කවුද කියලා එතකොට කවුද කියන එක අපි කුමක්ද කියන එක නන් දෙස්කා කියලා කතා කරා. කුමක්ද නන් දෙස්කා. කවුද කියන එක දරේ දෙස්කා කියලා කියන්නේ කවුද? මේක කවුද? මේක කුමක්ද? හරිද? හරි සර්. ඔව්. එතකොට අනතන සෙන්සේව දරේ දෙස්කා තේරුම මොකද්ද? අනත ඔහුගේ ගුරුවරයා කවුද? නෑ, නුඹගේ ගුරුවරයා කවුද? ඔහු කියලා කියන්නේ අනත කියන එකට. නුඹගේ ගුරුවරයා කවුද? අනතන සෙන්සේ නුඹගේ ගුරුවරයා කවුද? දරේ දෙස්කා කියන්නේ කවුද? එතකොට පිළිතුරු දෙනවා. එතකොට වතාෂිනෝ සෙන්සේවා යමද සෙන්සේ දෙස්. එතකොට දුර පුතාල එතකොට කලින් ඒව භාවිතා කරා. මේක පුළුවන් වෙන්න ඕන වතාෂිනෝ සෙන්සේවා. එතකොට අනතනු සෙන්සේ කියන කොටස අනත කියන තැනට වතාෂි කියන එකක් අහු වෙනවා. වතාෂිනෝ නුඹගේ කියලා ඇව්වාම නුඹගේ කියලා පිළිතුරු දෙන්නේ නැහැ. මාගේ නුමගේද මාගේ එහෙම. ඒක එතකොට සාමාන්‍ය ඒක සිංහල භාෂාවෙත් එහෙමයි. එතකොට නුඹගේ ගුරුවරයා කවුද? මගේ ගුරුවරයා යමද සෙන්සේ, යමද ගුරුවරතුමා. එහෙම නැත්නම් ගුරුතුමිය. එතකොට සිංහල භාෂාවෙන් එහෙම වෙනස් වුණාට ජපන් භාෂාවෙන් සෙන්සේ හැමෝටම. අනතනො සෙන්සේවා දරේ දෙස්කා, වතාෂිනො සෙන්සේවා යමද සෙන්සේ දෙස්. හරි. එතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? ඔව්. හරි. එතකොට ඕකේ. මෙතන එතකොට අහපු දේවල් එතකොට නන්දෙස්කා කියන එක, දරේදෙස්කා කියන එතකොට කවුද කියන එක, ඊළඟට කුමක්ද කියන එක. ඒක ඉස්සරහට භාවිතා වෙන දේවල්. ඒක නිසා තමයි මේක තියෙන්නේ. හරි. අපි බැලුවොත් එහෙම ඊළඟ එක සෙන්සේ ඇයි කියලා කොහොමද ජපනීස් වලින් අහන්නේ? ඇයි? ඇයි කියලා අහන්නේ දෝස්තේ. දෝස්තේ කියලා අහනවා. හරි. ඇයි කියන්නකෝ. දෝස්තේ. ඇයි. හරි. අපි එතකොට මේ බැලුවොත් ඔව් කියන්න. දෝස්තේද දෝස්තේද? දෝස්තේ. හරි. 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 අපි බැලුවොත් එහෙම කොරේවා වතාෂිනෝ හොන්දෙස්. කොරේවා වතාෂිනෝ හොන්දෙස්. එතකොට මෙතන මට අයිති පොත කියලා කියන්නේ මෙතන වතාෂිනෝ. වතාෂිනෝ සෙන්සේ කියන එක මෙතන කතා වුණා. එතකොට වතාෂිනෝ සෙන්සේ. වතාෂිනෝ හොන්. එතකොට මට අයිති කියන එක තමයි මෙතන නෝ භාවිතා කරන්නේ. නාම පාදයන්ත. එතකොට වතාෂි කියන වතාෂි නො මෙතන කියම් කිසි නාම පදයක්. එතකොට තමන්ට අයිති. හරි. ඔෆ් කියන එකනේ ඉංග්‍රීසි භාෂාවේ. හරි. අපි බැලුවොත් එහෙම එතකොට
Yamada sensei wa unna no sensei desu. එතකොට යමද සෙන්සේ වා උන්නනු සෙන්සේ දෙස්. එතකොට මෙතන උන්නනු සෙන්සේ ඔතකොනු සෙන්සේ ඒකේ අනිත් පැත්ත. එතකොට ඒ කියන්නේ ගැහණු ගුරුවරියක් කියන එක. ගුරුවරියක් කියන එක උන්නනු සෙන්සේ. උන්නනු සෙන්සේ. Otokono Hari Ema Hari is a quota ek. Apibalu or theme is a quota Yamada sensei wa Unano sensei this is a quota Yamada sensei wa Guru Tumiaki and ego. Make Unano sensei kilaki, Unano kilaki and ne. පිරිමි කියන එක මේක. සමාවෙන්න අනිත් පැත්ත ගැහණු කියන එක. ඔතකොණ කියලා කියන්නේ පිරිමි කියන එක. හරිද? හරි සර්. හරි ඕකේ. අපි දරේ කියන එක කලින් කතා කර කවුද කියන එකද එතකොට අපි කාගේද කියලා අහනකොට දරෙනෝ කාගේද හරිද හරි ඔව් කියන්න පිරිමි කියනකට කියන්න පුළුවන්ද කියන විදිය ඔතකො お、と、こ、男。Excuse me, sir. おきやんな。カデーテキアニモカデ。カデーテキアニミセ。Thank you, sir. おき。はり。හරි අපි මෙතනට වෙන කතා කරේ. එතකොට අපි මෙහිට වෙන කතා කරන්න වෙලාව නැහැ. එතකොට අපි හෙටත් මේක ඉතුරු ටික මෙතන ඉඳන් කතා කරන්න යන බලාපොරොත්තු වෙන. එතකොට ඒක හෙටත් එතකොට මේ ටික කතා කරලා මේ පාඩම එතකොට මේකේ ඉස්සරහට එතකොට මේ තියෙනව මෙතන තමන් ගැන හඳින්නේ ඒ කියන්නේ මෙතන ඩයලොග් එකක් තියෙන්නේ. ඒක නිසා මේක අපි හෙට කතා කරලා එතකොට ඒ ඩයලොග් එකට වෙන කණ්‍යන්න බලාපොරොත්තු වෙන. හරි සෙන්සේ ඔව් කියන්න සෙන්සේ ඇයි කියන එක පොඩක් ආයි එකපාරට මට ඒක ලියා ගන්න බැරි වුණා ඇයි ඇයි කියලා කියන්නේ හරි දූල පුතාලා අපි පන්තිය අවසන් කරන අපිට හත ශීනේ මේ වෙන පන්තියක් තියෙනවා ඇත්තට මට ඒක නිසා එතකොට මේ පන්තිය මෙතනින් අවසන් කරනවා දූල පුතාලට සුබ රාත්‍රියක් අරිගතෝගේ සම්පස් සෙන්සේ සයනරා ඕකේ සයනරා සයනරා ඔව් සයනරා ඕකේ දූල පුතාලට මොටම සුබ රාත්‍රියක්